ලංකාවේ මේ වියදම් කරන මුදල හැටියට බලනකොට අපිට හොඳ ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් මේ රටේ මේ මධ්‍යම පන්තියට වෙනකම්ම අපිට ලබා දෙත හැකි රජයෙන් ඒකම අපි අලුතෙන් කල්පනා කරනකොට මේ නිදහස් සෞඛ්‍ය සේවය කියන එක මේ විදිහටම කරගෙන යනවාද? මොකද දැන් බලන්න අද අපේ රෝහල් වල තියෙන ඉක්විප්මන්ට් බලන්න. උදේ 8ට පටන් අරගෙන හවස 4:00 මාට ඔක්කොම යනවනේ ගෙදර. එතකොට දවසෙන් පැය 8යි වැඩ කරන්නේ. එතකොට අවුරුදු දෙකක් යනකොට වොරන්ටි. අවුරුදු දෙකක් යනකොට වොරන්ටි කරනකොට නවලෝකද අනිත් ප්‍රයිවට් සෙක්ටර් එකේ මොකද්ද? පැය 24ක් පාවිච්චි කළා තමයි වොරන්ටි කට යන්නේ. අපි පැය 24ෙන් පැය 8ක් පාවිච්චි කළා අපි 2 year වොරන්ටි කට යනවා. එතන 3ෙන් 2ක් අපි නිකන් තියන්නේ ID කරලා. එතකොට එහෙම එනම් මොකද්ද ඒක වට කරන්නේ? අපිට වාහන තියටර් එකට මොකද කරන්නේ? වාහන ලැබ් එකට මොකද කරන්නේ? වාහන රේඩියෝග්‍රැෆි රූම් එකට අපි මොකද කරන්නේ? වහගෙන ඉන්නකද තියෙන්නේ? ඒවා හරියට අපි පාවිච්චි කරනවා නම් අපිට සෞඛ්‍යයට බණ්ඩගාර සල්ලි ඕනේ නැහැ. අපේ සල්ලි වලින්ම මේව කළා අපිට බොහොම සාධාරණ මිලකට ඒ සේවාවන් යන්න හදන්න පුළුවන් නම් හතරෙන් පස්සේ අපිට සෑහෙන්න වැඩ කොටසක් කර දෙහැකි. අනිත් එක හිතන්න ඕනේ මේ ප්‍රයිවට් සෙක්ටර් එක ගැන. මේ නර්සින් හෝම්ස් ඔක්කොම ප්‍රයත් කරන මිල ගණන්. ඒව නැතුව කතා කරන්න එපා. මොකද මේ මිනිස්සු අපිට එක හම්බ වෙනවා. ඒ මිනිස්සු තියෙන අඳුනාව. ඒගොල්ලෝ හිතන ගණන් මේ කරනවා. ඒතකොට මොකද අද මිනිස්සුන්ට කියන 104යි කියලා අන්තිම වල ලෙඩක් මැරිලා 116ක් කියලා බිල් දෙනවා. ඒ මිනිස්සු අසරණ වෙනවා. අපිට කතා කරන්න ඒගොල්ලෝ එතන ඉඳගෙන. මං සෞඛ්‍ය මැති කාලේ කොච්චර එනවද මට කෝල්ස් මිනිසුන් කරගන්න දෙයක් නැතුව. බොඩි එක එළියට ගන්න බැරුව. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා ලංකාවේ සෞඛ්‍ය වලින් ගසා කෑම සහ මේවා දූෂණය නෙවෙයි මේ ඊට වඩා එහා මංකොල්ලයක් සමාරු කරනවා. මේවා නවත්තන්න ඕනේ. මේවා නැවැත්වුවොත් අර ඉතුරු ටික එක ඉතාමත්ම සෞඛ්‍ය සේවයක් අපිට ලබා දෙතයි.